අයිබන් කියලා පිළිගන්නවා මගේ අලුත් සිරදනා business idea sell කියන YouTube නාලිකාවට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට මේ වීඩියෝ එක වටිනා සෙන්ඩරකේ අවස්ථා දෙකක් ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි දවසට රුපියල් 15000ක් ලේසියෙන්ම උපයන්න පුළුවන් විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. සෙන්ඩරකේ අවස්ථා දෙකෙන්ම ඔයාලට දව එක අවස්ථාවක් කරොත් ඔයගලන් රුපියල් 15000 ලේසියෙන්ම උපයන්නත් පුළුවන්. සිරිසිය වගකීමෙන් කියන්නේ එහෙම බැරි වුණොදින් මම අපහු විදිය දන්නේ ඒ තරම් විවගකීමෙන් කියන්නේ. ඒ වගේමයි අනිත් සෙන්ඩර කියව අවස්ථාවෙනුත් ඒ වගේම උපයන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ සෙන්ඩර කිය අවස්ථා දෙක ගැන හරියටම වීඩියෝ එක බලන්න. මොකද මම මුලින් ඉඳලා කියලා දෙනවා මේ සෙන්ඩර කිය අවස්ථා දෙක කරන විදිහ. ඒ වගේම තමයි මේකේ ලාභය අනිවාර්යයෙන්ම ගන්න විදිහ කියනවා. ඒ වගේම තමයි ගන්න විදිහ කිව්වා වගේ නෙමෙයි ඒ කරන විදිහත් කියනවා. ඉතමත් ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ business idea sell කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි අපේ මේ වීඩියෝ එක skip කරන්න එපා කිසිම මොහොතක. මොකද ඔයාලට ගොඩක් වටිනා ඉතාමත් වටිනා වීඩියෝක්. ඉතින් ඔයගොල්ලන්ට ඔයාලා පුදුම වේවි. ඇත්තටම ඔයාලා හිතන්නේ නැති දේවල් තමයි අපි මේ මුදල් උපයන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුවක්වත් ගොඩක් අය හිතන්නේ නැහැ විශ්වෙන්ද කියාවක් හරි පොඩියට මේ වගේ දෙයක් කරන්න හිතට ආවත කරන්න උත්සාහ දරන්නේ. ඒ වුණාට අපි දැන් දාන වීඩියෝ මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට අනිවාර්යෙන් ආස හිතෙනවා මේ වැඩේ කරන්න. ඉතින් 100ක් වගේම කියන්නේ ඉතින් 100ක් සාර්ථකයි මේ සෙන්ඩර කිය අවස්ථාව. අපි බලමු මොකද්ද මේ සෙන්ඩර කිය අවස්ථාව කියලා. පළවෙනියෙන් මම ඔයාලට මේ වීඩියෝ එක මම කලින් ගෙනාවා. හැබැයි මම නැවතත් කියනවා මේක කරන විදිහ. මොකද මේක ඉතාමත් වගකීමෙන් කියන ඉතාමත් ලේසි වැඩක්. ඒකම නැවත අරන්යි. මොකද ගොඩක් අය මගේ වීඩියෝ බලනවා. ඉතින් ඒ අයට මග ඇරිච්ච දෙයක් තිබ්බොතින් ඒකට තාපාරක් මේ වීඩියෝ එක බලලා මග ඇරිච්ච කෙනෙක් හිටියා නම් ඔයාලා ඒ වීඩියෝ එක බලලා මුදලක් උපය ගන්න පුළුවන්. මම අද අරන් ආවේ ගම්මිරි සෙන්ඩර් කිය අවස්ථාවක් කරලා කොහොමද මුදලක් උපය ගන්නේ. ඒ වගේම දෙවනි සෙන්ඩර් කිය අවස්ථාව වශයෙන් මම ඔයගලන්ට තවත් මේ හා සමාන සෙන්ඩර් කිය අවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයගලන්ට හිතා ගන්න බැරි වෙයි මේකේ වටිනාකම. ඉතින් ඇත්තරම යාළුනේ ගම්මිරිස් කියලා කිව්වහම ඔයගලන් බලන්න ඇති. අද ඔයගලන් බලන ග්‍රාම්මිරිස් ග්‍රෑම් 100ක පොඩි පැකට් එකක් ගම්මිරිස් කුඩු රුපියල් කීයක් වෙනවද? සාමාන්‍ය වෙනවා ග්‍රෑම් 100ක් රුපියල් 330ක් වෙනවා අද පවතින මිල. හරිද? අද පවතින වෙන රුපියල් 330ක් වෙනවා ග්‍රෑම් 100ක්. සාමාන්‍ය ග්‍රෑම් 50ක් වෙනවා 165ක්. 165ක් වෙනවා ග්‍රෑම් 50ක්. මේ දැන් පවතින මිල සිල්ලර මිල. එතකොට මම ඔයගලන්ට මේකේ ලාභය වියදම ඒ වගේම අද පවතින මිල දැන් මම කිව්වා. ඒ වගේම කරන විදිහත් මම කියන්නම්. ඔයගලන්ට සාමාන්‍ය කිලෝ එකක මිල වෙනවා දැන් 3300ක්. එතකොට ග්‍රෑම් 100 පැකට් එකක් 330 නම් සාමාන්‍යයෙන් කිලෝ එකක මිල වෙනවා 3300ක්. අපි මේ 3300ට නෙමෙයි අපි මේක කරන්නේ 2800යි. හරිද? 2800කට තමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ දැන් 3300නේ. දැන් අපි ඒක 3300ට විකුණන්නේ නැහැ. මොකද අපි මිනිස්සු ගැනත් හිතන්න ඕන. ඒක හින්දා අපි ඒ ගැන හිතන්නේ නැහැ. අපි ඒගොල්ලන් ඒ කියන්නේ අපි එම මේ මිනිස්සු අමාරු දන්නේ නැහැ කස්ටමර්ස්ලා. අපි එයාලා වෙනුවෙන් අපි මේක දෙනවා 2800කට. එතකොට ඔයගොල්ලන්ට හිතේ කොහොමද අපි 2800 දෙන්නේ? මම ඔයගොල්ලන්ට ගම්මිරිස් අඩුවටම තොග මිල ගන්න අඩුම මිල මම ඔයාලට ලබා දෙනවා. කොහොමද තොග මිල අඩුම මිල? මම ඔයගොල්ලන්ට රුපියල් 800ත් 900ත් අතර මිලකට ගම්මිරිස් කිලෝ එකක මිල වෙනවා. ඒ ගාන ඒ විදිහට ගන්න තමයි ඔයාලට ලබා දෙනම් ගම්මිරිස්. ඔයගොල්ලෝ මේ ගම්මිරිස් කියන්නේ කිලෝ 10කින් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ වැඩේ පටන් ගන්න. ගම්මිරිස් කිලෝ 10කින් කිලෝ 10කින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොට ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 800ත් 900ත් අතර වෙන්නේ. අපිට විකුණන්නේ 2800යි. එතකොට අපිට මේ ග්‍රෑම් 100 පැකට් එකක් අපිට කඩේ කීයට දාන්න පුළුවන්? කඩේට අපිට දාන්න පුළුවන් 120 ග්‍රෑම් 50. ග්‍රෑම් 100 අපිට දාන්න පුළුවන් 240ට. කඩේ විකුණුම් මිල වෙන්නේ ග්‍රෑම් 100 280යි. ග්‍රෑම් 50 140යි. මේ එක පැකට් ග්‍රෑම් 50 පැකට් එකෙන් රුපියල් 20ක් තියෙනවා කඩ හිමියට. ග්‍රෑම් 100 පැකට් රුපියල් 40ක.
සුද්ධ ලාභයක් තියෙනවා. එතකොට සාමාන්‍ය අපි කිලෝ එකකින් කඩ හිමියට දෙනවා පැකට් 100 පැකට් නම් පැකට් 10කට අපි රුපියල් 400ක ලාභයක් එයාලට දෙනවා. ඒතර කිලෝ එකකට ග්‍රෑම් රුපියල් 400ක ලාභයක් කඩ හිමියට දෙනවා. අප රුපියල් 900ක් වුණත් කිලෝ එකක් ඔක්කොම නිෂ්පාදනය කරලා ඉවරනකොට අපට 1000ක්ම කියලා හිතන්නකෝ. ඉතමත් ලේසි. එතකොට ඔයගොල්ලන් බලන්න ඇත්තරම ගම්මිරිස් කිලෝ 10කින් රුපියල් කිලෝ එකක රුපියල් 1000ක් විදම පැකට් කරලා ග්‍රෑම් 100 පැකට් ලේබල් වලට කිලෝ රුපියල් 1000ක් කියලා හිතන්න. එතකොට තව කීයක් තියෙනවද? 2800නේ අපි විකුණන්නේ. 2800යි කිලෝ එක වෙන්නේ, ග්‍රෑම් 100 280යි. එතකොට අපට රුපියල් අපි කඩහිමියට 400ක් ගියහම 400ක් ගියහම අපට අතන 1000යි 1400යි 2800 තමයි විකුණන්නේ. ඉතුරු වෙනවා 1400ක්. මේ සුද්ධ ලාභ රුපියල් 1400ක් තියෙනවා ගම්මිරිස් වලටත් වීදම ඇරලා. ඒ ඔක්කොට වීදම ඇරලා අප රුපියල් 1400ක් තියෙනවා 1 කිලෝ එකකින්. සාමාන්‍ය එක කඩේකට ඔයගොල්ලන්ට පැකට් 24ක් අනිවාර්යයෙන්ම දාන්න පුළුවන්. පැකට් 24ක් බණ්ඩල් එකක්. 100 පැකට් 24ක් දැම්ම කියන කිලෝ 2යි ග්‍රෑම් 400ක් අපට කඩේට වැටලා. එතකොට ඕගොල්ලන් බලන්න 1 කිලෝ එකකින් කීයද? 1400යි. එක කඩේකට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් පැකට් 24ක්. පැකට් 20ක් තියන්නකො ඉතමත් ලේසි. එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඔ 1000 පැකට් 24ක් දැම්මත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට සුද්ධ ලාභය ඇවිල්ලා 2800යි. හරිද? 2800ක් කියලා 3000ක් තියලා තියන්න. ඔයගොල්ලන් 2800ක් තියන්න. 2800යි කියන්නේ ඇත්තටම ඔයගොල්ලන් බලන්න ඒ වගේ කඩවල් 10කට අනිවාර්යෙන් අපට දාන්න පුළුවන්. ඔයගොල්ලන් බලන්න කඩවල් 10කට දැම්මොත් අපට කිලෝ 20ක් දාන්න පුළුවන්. හරියට කඩවල් වලට දැම්මොත් කිලෝ 20ක් දවසට ඉතමත් ලේසි කඩවල් 10ක් කවර් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ ගම්මිරිස් වෙන්ඩර කියාව කරොත් ඔයගොල්ලන් රුපියල් 30000ක් ගන්න බැරිද? කිලෝ එක ගානේ දැම්මොත් කඩවල් 10කට දැම්මොත් එක කඩේකින් අපට රුපියල් 1400 ගානේ බලන්න රුපියල් 15000ක් ඇවිල්ලා. එක කඩේකට අනිවාර්යයෙන්ම අපට කාටුන් බණ්ඩල් එකක් දාන්න පුළුවන්. බණ්ඩල් එක කියන්නේ 24. මේ 24 දැම්මොත් කිලෝ එක ග්‍රෑම් 400ක්ම අපි එක කඩේකට දාලා බලන්න කොච්චර ලාභයක්ද කියලා. රුපියල් 30000ක් උපයලා නැද්ද? අනිවාර්යයෙන්ම රුපියල් 30000ක් උපයන්න පුළුවන්. හරියට මේ වැඩේ කරන ඕන. ඒ කියන්නේ මැරෙන්න නැතුව මහන්සි වෙන්න නැතුව ඕගලන්ට පුළුවන් රුපියල් 30000ක් උපයන්න. මේවා අනිවාර්යයෙන් මිලකට ගන්නවා. මොකද දැන් පවතින මිල රුපියල් 330යි. කඩේ 330ක් වෙනවා ග්‍රෑම් 100ක්. අපි දෙන්නේ 280ට විකුණන්න දෙන්නේ 240 අපි දාන්නේ. කඩේ හිමියට ලොකු ලාභයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පාරිභෝගිකටත් ලොකු ලාභයක් තියෙනවා. එතකොට කාගේ බාණ්ඩේද? අපේ බාණ්ඩේ තමයි කඩේ හිමියත් ගන්න. ඒ වගේම ගැනුම් පාරිභෝගිකයක් ගන්න අපේ බඩු. ඉතින් අපිට ඉතාමත් ලේසියෙන් මේ සෙන්ඩර් කී අවස්ථාව කරන්න පුළුවන්. ඔයගලන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අවශ්‍යය ගම්මිරිස් අවශ්‍යයි ඉන්නව නම් ගම්මිරිස් ලබා දෙන්න ටෙලිෆෝන් නම්බර් ලබා දෙන්නම් අඩුවට. ඒ ටෙලිෆෝන් නම්බර් වල කතා කරොත් ඔයගලන් ගම්මිරිස් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඩිලිවරි ගාස්තුව පොඩි ගාණක් දෙන්න වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒව ලොකු ගාණක් නෙමෙයි. ඉතින් කිලෝ 10කින් පටන් ගන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලාගන්න. ඒ වගේම තමයි අපේ business ideas sell කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන. ඉදිරියේදී මේ වගේ වටිනා වීඩියෝ දිනපතා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවෝ මේ වීඩියෝ සමගන්නවා. ඔයගොල්ලන් සිය දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.